ඉදලා ඇවිදලා යනවා පැය ගණක් ඉන්නවා ළඟට යනවා ඩීසල් නැහැ කියනවා. ආපෝ ගාව තැනකට යනවා. දැන් මේ අන්තිම බිඳුව යන්නේ නතර වුණොත් පාර මැද තමයි වාහන. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දින ඩීසල් පෙට්‍රල් එකක් චපලා දාන්න කියලා. එයාගේ අතින් ගහගෙන යන්න කියලා. කීය වුණත් අපි ගහගෙන යන්න ඕනේ නේ. වැඩට යන්න ඕනේ. බලාපොරොත්තු වුණේ ඕකනේ. දැන් පොඩම සනීපයි. ඔක කියන්න ඕනේ දෙල් බෙල වැඩි කරනවා කියලා අපිට කියන්නෙත් නැහැ. මාර මිනිස්සු තමයි. දැන් ආදීන සැපද සර් කියලා. දැන් සැපද. අපි මොනාක් කිව්වයි කියලා මේක වෙනස් වෙන්නෙත් නැහනේ. මම හිතුවට දෙයක් වෙනස් කරන්න ඕනේ කියලා හැමෝම මං විදියට හිතන්නේ නැහනේ. ඒ හින්දා ඒක කරන්න බෑ. මේක ඉතින් මේක අපේ රටේ මිනිසුන්ගේ කර්මය තමයි. ජනතාව ඇඩියට අපි පොඩ්ඩක් ඉවසෙල්ලෙන් වැඩ කරොත් හැම දෙයක්ම සාර්ථක වෙයි. දැන් පැය දෙකක් වෙලා ඉඳන් ඉන්නවා. ඩීසල් නැහැ. අරණත්තාර වෙලා ඉන්නේ. ඉතින් පාන්දර පහ මාට්ටාවේ කියලා වැඩන්නේ. එපා වෙලා තියෙන තාම කාලවත්. මේ මන්දනේ මොනවා කරන්නේ? අපිට මොනවා වේද ආණ්ඩුවට මොනවා වේද දන්නේ නැහැ ඉතින්. ඩීසල් පොඩ්ඩක් ගන්නයි කියලා යනවා වාහනේ මග නවත්තලා තින්නේ. ගන්න දෙයක් නැති කමර මේ යනවා. ගැටුලක් තමයි මොනවා කරන්න දෙන්නේ. ඒකලම් කියන දේ අපි කරන්න බෑ. වැඩි කියලා අපි මොකද අඩු කන්නේ කියලා උද්ඝෝෂණ කරන්න නෑනේ. අපි මේ රැඳි සිටින්නේ 11 වෙනි දිනට කොහල මන්සන්දියේ. අපි මේ අරගල පටන් ගත්තේ වෙන කිසිම දෙයකට නෙමෙයි. මේ රට මේ අගාධයට ඇද දැමු දූෂිත දේශපාලන වල එරෙහිවයි. මිනිසු කිසිදේකට විරෝධතාවයක් දක්වන්නේ නැහැ. මොන දේ වුණත් ඒකට විකල්පයක් හොයාගන්නවා. ඉතින් අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ අතන මේක කියන්න. දැන් හරි මිනිසු තේරුම් ගන්න ඕනේ අපිට විකල්පයක් ඕනේ. ඒ වගේම මිනිසු පාරට ඇවිල්ලා මේකට විරෝධතාවය දක්වන්න ඕනේ. කියන්නේ පාලකයන්ට ඕන ඕන දේ කරන්න බෑ කියන එක අපි පෙන්වන්න ඕනේ ඊට ඇවිල්ලා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්න කොන්දක් නැති මුදල් ඇමති කෙනෙක් අපිට ඉන්නේ. ඉතින් ඒ ගැන අපි දුක් වෙනවා. මොකද ගෙන්න ගත්තේ අපි නෙමෙයි. මං හිතන්නේ මේ මහජනය කවුරුත් කැමති වුණා කියලා. රසංගතේ ආවා, ඊට පස්සේ තෙල් බිල වැඩි වෙනවා, ඊට පස්සේ යුක්‍රේන් රුසියානු යුද්ධය ආවා. මේ ඔක්කොම බාහිර කරුණු අපේ රටේ සිද්ධ වෙන ඒවා නෙවෙයි. බාහිර කරුණු වලට අපිට ජාත්‍යන්තරව අපිට තරම් බලයක් නැහැ. නමුත් දේශීය වශයෙන් තියෙන ඒවා අපි අනිවාර්යයෙන් විසඳනවා. අපිට දැන් ඩොලර් අරමුදේට මොකද වෙන්නේ? දැන් ඉතලා ණය ගවාගනේ මොකක් හරි කියනවාද වැඩ පිළිවෙල? ඔව්. ණය ප්‍රශ්නයක් නැද්ද ණය ගෙවීම? නැහැ. ඒක කොහොමද? ප්‍රශ්නයක් තමයි. අමාරුයි ඒ වුණාට අපි කරනවා කොහොමද?